ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතර ලෝක ස්ලාන තරග මාලාව යටතේ තිබුණු තරගය වර්ෂාව නිසා අතහැර දාන්න උනේ කාසිය වාසිය උරගා බැලීමකිනුත් තොරවයි. මේ විදිහට තරගයේ අතහැර දැමීමට පස්සේ තිබුණු මාධ්‍ය හමුවේදී බංගලාදේශ පුහුණුකරු ස්ටීව් රෝඩ්ස් කිව්වේ තරගාවලිය ගොඩක් වැදගත් නිසා මේ තරගවලට අතිරේක දින තිබුණා නම් හොඳයි කියලා. අපිට වැස්ස වගේ දේවල් පාලනය කරන්න බෑ. හැබැයි මේ වගේ දිග තරගාවලියක් තියෙද්දී වැස්සෙන් බලපෑමක් වෙන්න පුළුවන් කියලා හිතුවා නම් තරගවලට අතිරේක දින දෙන්න තිබුණා. මොකද මේ හැම තරගයක්ම හැම කණ්ඩායමටම ගොඩක් වැදගත්. තරගාවලියේ සංවිධායකයන්ට ඒක අපහසුයක් වුණත් කරන්න තිබුණ දෙයක් කියලා තමයි රෝඩ්ස් කියන්නේ. මම දන්නවා ඒක ප්‍රායෝගිකව කරද්දී අමාරු දෙයක් කියලා. එහෙම අතිරේක දින දැම්ම නම් තරගාවලියේ සංවිධායකයන්ට ඒක අමතර කාර්යයක් තමයි. හැබැයි තරගාවලියේ කණ්ඩායම් 10ක් සෙල්ලම් කරන නිසා එක කණ්ඩායමක තරග දෙකක් අතර විවේක දවස් දෙකක් තියෙනවා. අවශ්‍ය විදියට ඒ නිසා තරග අතිරේක දිනයක් දෙන්න එක කරන්න පුළුවන් දෙයක්. මේ විදිහට තරඟ අතහැර දාන එක කණ්ඩායම් වලට විතරක් නෙවෙයි ප්‍රේක්ෂකයන්ටත් ලොකු පාඩුවක් කියලා තමයි රෝඩ්ස් කියන්නේ. තරඟයක් සම්පූර්ණයෙන් අතහැර දානවා කියන්නේ ඒක ප්‍රේක්ෂකයන්ටත් කරන ලොකු අසාධාරණයක්. මොකද මේ තරඟ බලන්න ටිකට් අරගෙන කාලය වෙන් කරගත්ත අයට මේක මොනතරම් පාඩුවක්ද? මම කියන විදිහට අතිරේක දිනයක් දෙනවා නම් කැමති අයට පුළුවන් ඊළඟ දවසේ තරඟය නරඹන්න. මේ විදිහට බංග්ලාදේශ පුහුණුකරු කියපු දේ ගැන අපේ නායක දිමුත් කරුණාරත්න නම් ඒ තරම් කැමැත්තක් දක්වලා තිබුණේ නැහැ. ඔහු කිව්වේ ඒ යෝජනාව ප්‍රායෝගිකව කරන්න අමාරුයි කියලා. එහෙම අතිරේක දවසක් ලැබුණා නම් ඒක ගොඩක් හොඳයි. හැබැයි මේ වගේ ප්‍රධාන තරගාවලියකදී කරන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද හැම කණ්ඩායමක්ම තරඟ 9කට සෙල්ලම් කරනවා. ඉතින් ඒ තරඟ 9ට අතිරේක දින දීලා ඒවට අමතර සූදානමක් කරලා ඒ වැඩේ කරන්න පුළුවන් දෙයක්ද කියලා මම නම් දන්නේ නැහැ. තරගයක් ඉවර වෙලා ඊළඟ දවසේ අපිට වෙනම පළාතකට යන්න ඕන ඊළඟ තරගයට. ඒක ලෙහෙසි දෙයක් නෙවෙයි. තරගාවලිය තියෙන විදිහට අතිරේක දවස්වල සෙල්ලම් කරලා දිගට සෙල්ලම් කරනවා කියන දේ අමාරුයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔය තමයි වැස්සට විසඳුම් ලෙස බංගලාදේශ පුහුණුකරුගේ ශ්‍රී ලංකා නායකයාගේ අදහස්. කාගේ අදහසටද ඔයා එකඟ කියලා ඔයාටත් අදහසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.